ලෝකයේ රටවල් මහද්වීප හතක් කියලා තිබෙන බව ඔබ හැමෝම දන්න කරුණක් වුණාට එක් මහද්වීපයකට පමණක් සීමා නොවුණු රටවල් ලෝකයේ තිබෙන බව ඔබ දැන සිටියාද? අද අපි කතා කරන්නේ ලොව මහද්වීප එකකට පමණක් සීමා නොවුණු රටවල් පිළිබඳව. අංක 1. රුසියාව. රුසියාව ආසියානු හා යුරෝපා කියන මහද්වීප දෙකටම අයිති රටක්. රුසියාවෙන් 77% ආසියානු මහද්වීපය තුලත් 23% යුරෝපා මහද්වීපය තුලත් අඩංගු වෙනවා. මේ නිසා රුසියාව ඇතුලේ ආසියානු හා යුරෝපානු සංස්කෘතීන් දෙකම දක ගන්න ලැබෙනවා. රුසියාවේ අගනුවර වන මොස්කව් නගරය රුසියාවේ වැඩිපුරම ආර්ථික හා දේශපාලනික ක්‍රියාකාරකම් සිද්ධ වෙන්නේ යුරෝපා මහද්වීපයට අයත් රුසියාව තුලයි. අංක 2. තුර්කිය. තුර්කිය ආසියානු හා යුරෝපා මහද්වීප දෙකටම අයිති තවත් රටක්. තුර්කියේ වැඩි භූමි ප්‍රමාණයක් බටහිර ආසියාව තුළ අඩංගු වෙනවා. තුර්කිය අගනුවර වන ස්තාන්බුල් නගරය ආසියානු සහ යුරෝපානු මහද්වීපයන් දෙකටම අයිතිව පවතින නගරයක්. අංක 3. ඊජිප්තුව. ඊජිප්තුව අප්‍රිකානු හා ආසියානු මහද්වීප තුළ තිබෙන රටක්. ඊජිප්තුවේ සිනායි අර්ධද්වීපය මධ්‍යම ආසියාව තුළ පිහිටා තිබෙනවා. මේ නිසා තමයි ඊජිප්තුව මහද්වීප දෙකක් තුළ අඩංගු රටක් බවට පත් වෙන්නේ. අංක 4. ඉන්දුනීසියාව. ඉන්දුනීසියාව ආසියානු මහද්වීපයට ප්‍රධානම සීමා වන පැපුවා නිව් ගිනියාව තුළ ඉන්දුනීසියානු ප්‍රදේශ අඩංගු වෙනවා. මේ නිසා පැපුවා නිව් ගිනියාව ඕෂියානු මහද්වීපයට, එහෙමත් නැත්නම් අපි දන්න විදිහට ඕස්ට්‍රේලියාව අඩංගු මහද්වීපයට අයිති වෙනවා. ඒ නිසා ආසියාවට සහ ඕෂනියාවට ඉන්දුනීසියාව අයිති වෙනවා. අංක 5. ප්‍රංශය. ප්‍රංශය සතුව දකුණු ඇමරිකාව හා කැරිබියන් දූපත් ආශ්‍රිතව එනම් උතුරු ඇමරිකානු මහද්වීපය තුළ තම අයිතිය බෙදී යනවා. එම නිසා ප්‍රංශය යුරෝපයට, උතුරු ඇමරිකාවට, දකුණු ඇමරිකාවට සීමා වෙනවා. ඉහත ප්‍රධානව සඳහන් කළ රටවල් පහට අමතරව තවත් බොහෝ රටවල් ප්‍රමාණයක් සීමාවම, එහෙමත් නැත්නම් රටේ මායිම අනුව මහද්වීප වලට සම්බන්ධ වීම සිද්ධ වෙලා තියෙනවා. ඒට හේතුව වන්නේ නිවැරදිව මායිම් සඳහන් කර ගැනීමට නොහැකි වීම. ඉතින් මේ වගේ අධ්‍යාපනික විශ්මිත තොරතුරු දැනගන්න අපේ චැනලේ සමග දිගටම සම්බන්ධ වී සිටින්න. ඒ සඳහා subscribe කරන්න, bell icon එකත් click කරන්න මතක් කරන්න එපා.